ප්‍රහාණය නේ බල ධර්ම දෙකයි දේ මේ වික්‍රී බල බලානි පටිසංඛාන බල භවනා බල පටිසංඛාන බලයයි භවනා බලයයි එතකොට බල ධර්ම දෙකයි මොනවද මේ බල ධර්ම එකක් තමයි භවනා කිරීම අනිත් එක තමයි පටිසංඛාන ප්‍රතිවික්ෂා කිරීම මොකද ප්‍රතිවික්ෂා ප්‍රතිවික්ෂා කිරීම කියන්නේ මොකක්ද ප්‍රතිවික්ෂා කිරීම කියන්නේ පින්නතුනේ යලි යලි තමන්ගේ ඒ ඒ දේවල් දෙස බැලීම බණිනවා ඇවිස්සෙනවා රණ්ඩු කරනවා නැවත බලන ගතියක් තියෙනවා නැහැ මම ඔයත්තන්ට මතක් කරලා ඇති ධම්මානුපස්සනාව කියන එක බොහෝම වැදගත් භාවනාවක් හරිද ධම්මානුපස්සනාව කොහොමද ධම්මානුපස්සනාව මතක තියෙනවද ධම්මානුපස්සනාව කියන්නේ නිකන් පළවෙනි එක මොකද්ද නීවරණ පබ්බ ඊළඟට මොකද්ද ආයතන පබ්බ ඊළඟට මොකද්ද බුද්ධංග පබ්බ ඊළාට චතුසත්‍ය පබ්බනේ චතුසත්‍ය පබ්බ උට නීවරණ ආයතන බුද්ධංග චතුසත්‍ය උට 15 මට මොකද්ද 15 මට නීවරණනේ පළවෙනි එක නීවරණනේ උට නීවරණ ඉක්ම ගියේ කෙනා ආයතන ගැන බලනවා නේ ආයතන ඉක්ම ගියේ කියලා බොජ්ජංග ගැන බලනවා බොජ්ජංග ඉක්ුත් කළා වස්තුතරස නේ එහෙමනේ එතකොට නීවරණ ආයතන බොජ්ජංග ඒතර චස්ස සත්‍ය තව එකක් තියෙනවා මම හිතන්නේ මට ඒක ඇතු වෙන්නේ නැහැ මික්ෂන් එක මම හිතුවේ කොහොම හරි පළවෙනි එක එතකොට නීවරණනේ නීවරණ නීවරණ ගැන කියනකොට ඕක හැමතිස්සෙම කියනවා පටන් අරගෙන පහම නේ එහෙම වෙන්නේ නැහැ ඔයත් ඔයත්න්ගේ ජීවිතයේ දැන් දැනට විඳින කරදර තුලින් නීවරණ මතු කරලා ගන්න දැනට විඳින කරදර තුලින් නීවරණ මතු කරලා ගන්න අපෝ හරි කම්මැලි වයසක අය තියෙන දෙයක් නේ කම්මැලිකම තියෙන්නේ නේ ඇයි ළමයි කන්න බොන්න දෙනවා ළමයි ඔක්කොම සම්පාදනය කරලා දෙනවා කරන්න දෙයක්වත් නැහැ උගේ කෑම. දවල් වෙනකන් ඉන්න බෑ. හරි කම්මැලි. දවල්ට කෑම කෑවා. ආයි රෑ වෙනකන් ඉන්න බෑ. හරිම කම්මැලි. නේ? කම්මැලි. දැන් මම කියවනේ මහාන වෙන්න ඉන්නවනේ සමහර අය තරුණ අය. මං අහනවා දැන් ඔයා මහාන වෙලා උදේ කාලේ මොකද කරන්නේ? උත්තර දෙන්න. 12න් පස්සේ මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් මේගොලු ඉගෙන ගන්නනේ. ඉගෙන ගන්න බෑ. कल्पना कर बला महान वेला मुनोद बड़पुत बल एक गुरु पंती कटे हर बेड़ा अपे मन से वेड़ीन तरव सनसिलती कुछ रामला बला කොහම්මෙලිය කෝ පාළුවේ කියලා කොච්චරවත් කියනවානේ කොච්චරවත් කියන ඒක නිසා අපිට නීවරණ කිව්වහම අන්න හුඟක් වැදගත් තියෙනවා කම්මැලි කමින් තැවි තැවි ඉන්න කෙනා කල්පනා කරන මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ මට නූපන් නීවරණ ඉපදිලානේ උපන් නීවරණ ඉපදිලා උපන් නීවරණ දැන් බොහොම තදට තියෙනවා මොකද්ද මේ නීවරණේ මොකද මේ නීවරණේ ගත සිත දෙකම ගිලන් වෙච්ච ස්වභාවයෙන් යුක්තයි ඇයි මේ ඊට පස්සේ මොකද කරන්න ඕන ඊට පස්සේ මොකද ඊට පස්සේ වාඩි වෙලා ඉන්නවා නැකත් නැහැ ඇතුළේ ඉන්නවා එන්නේ ගහපන්නට යන්න අනකොල ගහපු දුරන්න පොඩ්ඩක් සුද්ධ කරන්න ගේ පොඩ්ඩක් පිළිදාන්න ඕය කරන්නේ නැහැ කරන්නේ නැහැ ඒ වගේ දේටවත් තමයි හිත දෙන්නේ නැහැ නේද හිත දෙන්නේ මේක දෙයක් තියෙනවා හිතේ ස්වභාවයේ තමයි පින්න තුනේ පටන් ගත්තත් කරගෙන යන සමහරවල් මුළු විදුරුව සුද්ධ කරලා ඉවර වෙන්න පුළුවන් ඒ නිසා සමහර අය කියනවා නැමෙන්න බෑ පාත් වෙන්න බෑ දන ගහන්න බෑ නවල බලන්න බැරි 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 කියලා කියොත් එහෙනම් මොකද වෙන්නේ ඒක හැමදාම බෑ නේද හැමදාම බෑ ඒක නිසා හුද්දට තේරුම් ගන්නට තමන්ට පුදුහංකමක් තියෙන ශක්තියක් තියෙනවා මෙන්න මේ ප්‍රමුදිත බව අවදිමත් බව වැබලෙන බව ආලෝකමත් බව තමගේ හිතේ ඇති කරගන්න. එතකොට එහෙම එක්කිනාට
මන්දාරංගති මුල් පලාතෙන් වැහෙලා ගියත් මහා මූසල ගතියක් තිබුණා කම්මැලි නැහැ දැන් අපිට නම් අපිට කම්මැලිකමක් ඇති වෙච්ච ගමන් උඩට ගිහිලා මේ පැත්ත බලුවොත් කම්මැලිකම නැති වෙනවා ඒ මිනිස්සු වැඩ කරනවා බද්ද බද්ද ඇහෙනවා කනට ඇහෙනවා හැටක් තියෙනවා පාරට පොඩ්ඩක් ගියාම එහෙට දුවනවා මෙහෙට දුවනවා මහා එතකොට එතකොට සාමාන්‍යයෙන් අර කම්මැලිකම නැති වෙනවා දැන් ඔය සමහර තැන් වලට ගියාම මම කල්පනා කරනවා කොහොමද මේ අතේ ඉන්නේ හිදස පුරවන්නේ මොනවද මනසේ තේරෙනවද මම කියන දේ හිදස හිදස කියන්නේ හිතන දෙයක් නැහැ වැඩක් නැහැ ප්‍රශ්නයක් නැහැ හිස හිත හිස් වෙලා ඒ හිදස පුරවන්නේ මොනවද ඈ මොනවද හිත අරමුණු වලින් පුරවන කියන තීරම නැහැ හිත පුරවන්නේ තමන්ගේ ඇබ්බැහිකම් වලින් නැද්ද මොකක් මොන දෙයකට ඇබ්බැහි වුණේ අන්න ඒක තමයි හිතෙන්ට එන්නේ ඒ කියන්නේ හිත හිස් වෙන හැම වෙලාවෙම ඇබ්බැහිකම ඔය ඇත්තට ඔක තේරෙන්නේ නැහැ හුඟක් අයට තරුණ උගත් කෙනෙකුට තේරෙයි ඔබේ හිත යම් වෙලාවක හිස් වෙනවා නම් ඔබේ වෙලාවට කරන්නේ අනිවාර්යයෙන්ම ඔබට පුරුදු දෙයට යනවා පුරුදු දෙයට මොනවද පුරුදු දෙය පුරුදු ඇති වෙන්නේත් එහෙමනේ නිකන් ඉන්න හින්දා තමයි බුලත් නැත් බුලත් කොලේ පොඩ්ඩක් අඟ කඩලා කෑවි බුලත් කොලේ අඟ කඩලා නිකන් ඉන්න හින්දා ආයෙ නිකන් ඉන්නකොට මොකද වෙන්නේ බුලත් කොලේ තව ටිකක් වැඩිපුර කනවා ආයෙ නිකන් ඉන්නකොට බුලත් කොලේම කනවා ආයෙ නිකන් කුණුටි මේ පුවක් ටිකකුත් ගන්නවා කුණුටිකුත් ගන්නවා දුංගලත් ගන්නවා දැන් කියන්නේ හැබැයි දැන් අර්ථ නැතුවම දැන් පින්තුරේ මම මේ නිතරම ඔයත් අන්න මේ පුරුදු ගැන කිව්වා වාසනා ගුණ ගැන කිව්වා මොකද හේතු දන්නවද අපි නොමග යවන්නේ අපි පිළිහිමරපත් කරන්නේ අපේ තියෙන නිදහස නැති කරන්නේ කවුද මෙන්න පුරුදු නිසානේ පුරුදු නිසා මේක මොනතරම් ප්‍රබලද කියනවා නම් සමහර නියපොතු හපන්න පුරුදු වෙච්ච මේ විධායක නිලධාරිවරු ඔෆිස් එකේ දොර වහගෙන නියපොතු හපනවා ඒ වගේ තේරෙන්නේ නැහැ මොනතරම් විභාග පාසල විධායක නිලධාරියෙක් වුණත් මේක මහා වහල් වැඩක් ඈ මේ මගේ හිත දුරවලයි මට මේකින් මිදෙන්න බෑ ඒ නිසා පින්වතුනි යම් කෙනෙකුට මේ කියන මානසික ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් නම් අනේ රහත් වෙනවා කියන්නේ අනේ රහත් වෙනවා කියන්නේ නැද්ද හිත මට්ටු කරගෙන ඉන්නේ හිතට යට වෙලා නෙමෙයි ඉන්නේ ඔයත් හිත මට්ටු කරලා දින්නේ හිත යට කරගෙන ඉන්නේ හිතට යට වෙලා ඉන්නේ නේ හිතට යට වෙලා දැන් මේ බණ අහන සමහර අයට ඉච්චට සතුටක් නැහැ ඇයි අනේ ඔය තේරෙන්නේ නැහැ ආමුදුරුව කියනවා නම් අඟුලිමාල ආමුදුරුව ගැන මම ඉන්නේ බොහොම හොඳයි ඔවාරි ෂෝක් බලටි කියන ඒ වගේම ඔය මොන හරි දන් දෙන හැටි අනම්මනම් මිනිසුන්ගේ අඩුපාඩු කම කියනවා අන්න හරි ෂෝක් එමෙ නැත්තම් අන්න අහවල් ගමේ මෙහෙම කෙනෙක් හිටියා මේ විදිහට ඉතින් සිද්ධියක් වුණා එයා මේ විදිහට කාන්තාවකට ආදරය කළා පෙරේ තියෙනවා අන්න අහගෙන ඉන්නවා බුරුතු පිටින් යන්නේ ඒවට ඒව අහලා ඔයත්තන්ට ජීවිතේට වැඩක් වෙනවද වැඩක් වුණාද ඈ අනිත් එක පින්නතුන් මේ උපාදානයේ කියන එක එහෙම හිත යුතු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒකාකාරී බව කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. ඒකාකා දැන් අපි කියමු වැඩක් කරනවා කියලා ඒකාකාරී බව ඇති වෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් වැඩ මාරු කරන්න වෙනවා. මොකද දැන් අපේ හිතේ ස්වභාවය තමයි එපා වෙනවා. එපා වෙනවනේ. එපා වෙනවා කියන එක දන්නවන්නේ එපා වෙනවා එපා වෙනවා කියන්නේ ඒකාකාරී දෙයින් අපි තෙහෙට්ටු වෙනවා අපිට එපා වෙනවා දැන් අපි හිතමුකෝ අපි තාම කැමති දෙයක් තියෙනවා කියලා මොකක් කරේ ඈ කැමති දෙයක් ඕක පුළුවන් ද මුළු දවසම චිත්‍රපටියක් නම් බලපන් ඉන්න බැහැන්නේ එක සැරයක් බලන්න ආයි දෙවෙනි සැරේ බලන්නේ ආයි තුන්වෙනි සැරේ බලන්නේ නේ එක මම අහලා තියෙනවා කතිකේ කතාවක් කියනවා පළවෙනි සැරේ හොඳට හිනහා වෙනවා මිනිස්සු හරිද ඒ කතාවම ආයි දෙවෙනි දවසෙත් කියනවා ටිකක් hinaගෙන තුන්වෙනි දවසෙ කෙනෙක් hina වෙන්නේ නැහැ කවුරුත් කත් ඇයි අර කතාවේ බල ගිහින්න බලේ ගිහින්නනේ ඒක නිසා පින්නතුනේ මේ අරමුණ එපා වීම කියන එක අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් හරිද අරමුණ තදින් අල්ලගෙන තියෙන්නේ මොන වගේ දේවල් වලටද අපි කියමු කාමයට රාගයට අරමුණ තදින් අල්ලගෙන තියෙනවා හරි ඒ අල්ලගත්ත කාමයේ රාගයේ කියන එක අපි ඒ ගැන අපි හිත යොමු කරලා වැඩි වෙලාවක් හිටියට පස්සේ අපිට තවදුරටත් ඒකේ අල්ලගෙන එල්ලීගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්ද?
එහෙමනම් මම අහනවා මෙහෙම එකක්. ඔය ඇත්තන්ගේ හිත තදින්ම ඇද බැඳ ගත්ත දේවල් මොනවද? සාමාන්‍යයෙන් සල්ලි පණක් නේ. සල්ලි පණක් එකක්. අනිත් එක දරුවෝ. ආදරේ තියෙන දරුවෝ. දැන් සමහර විට දරුවෝ පන්න දෙනවා, දුක සැප වෙනවා, ආදරේ දක්වනවා. ඒ වගේ දරුවන්ට අනතුරක් වීම මොනතරම් මොන විදිහකටවත් දරන්න බැහැ. නේ? අපි ගියම පුංචි දරුවෙක් ඉන්නවා අපි. ඒ දරුවා කාලේ මිය යනවා. මම හිතන්නේ අම්මා දැන් කිසාවෝ ගෞතමීට විතරක් නෙමෙයි. අපි කාටත් ඕකමයි නේ. ඉතින් අපි මොකද කරන්නේ මේ ප්‍රී විප්‍රයෝගී දුක නැති කරගන්න? වද කරන්න. මරණ සතිය වඩන්න ඕන. මරණ සතිය වඩන්නේ කොහොමද අපි? මරණ සතිය වඩන්න පුරුදු වෙලම තියෙන්නේ මම මගේ මරණයේ මරණයේ නේදයි ජීවිතය නේදයි කාගේද මගේ නේ. දැන් මම මැරෙනකොට මං දුක් වෙනවද? මං කනගාටු වෙනවද? මට මොන වගේ හිතිලිද ඇති වෙන්නේ? දැන් අපි හිතමු සාමාන්‍යයෙන් අපේ සමහර අය මැරෙනවා, මැරිච්ච බව අපි අහලා තියෙනවා නිින්දෙදී. කීප දෙනෙක් මැරුණා. ඒ කියන්නේ සාමාන්‍ය රෑ හොඳට වැඩ කරලා දවස දවලුත් හොඳට ඉඳලා සාමාන්‍ය රෑ 1ට 2ට 12ට ඒ වගේ මැරිච්ච අය ගැන මම දන්නවා. උදේ බලනකොට තමයි මැරිච්ච බව දන්නේ. ඒකට මිනිත්තු කීපයක් ඇතුළත එයාට සාමාන්‍යයෙන් අර පණ යනකොට වේදනාව දැනෙන්නේ නැති. ඒ ඇරෙන මෙන්න මොකක්වත් නැහැ. තියෙනවා. මෙහෙම නෙමෙයි මාස ගානක් අවුරුදු ගානක් එක් තැන් වෙලා මල මුත්‍රා අනිත් අය අදිනවා, දුක් විඳිනවා, දුක් විඳිනවා කෙලවරක් නැහැ. බෙහෙත් ඉන්ජෙක්ෂන් ගහනවා, මතරන් සටනක් කරනවා. නේ? ඒ ඒ දුක මොකක්ද? මරණ දුකද? ව්‍යාධි දුක. ඒ ව්‍යාධි දුක. ඒතකොට ඒ ව්‍යාධි දුක ඒක තමන් දුක් විඳින්න අනුන්ට දුක් දෙනවා. අනුන්ට දුක් දෙනවා. එතකොට සැබවිම කියනවා නම් කොච්චර ආදරය කරපු අම්ම කෙනෙක් වුණත් හැමදාම ඔය රාජකාරිය කරන්න ගියොත් එපා වෙනවද සතුටින් කරනවද? එපා වෙනවා. දරුවන්ට එපා වෙන තමයි මරණය යන සිද්ධ වෙන්නේ. අර කිසිම කරදරයක් නැතුව ඇස් දෙක පියාගත්ත ඇත්තා. එතකොට එයාට මරණය ගැන මොකක්ද ඇති වෙන්නේ? මරණ බය කියන එක පින්නතුනේ සාමාන්‍යයෙන් ඉතින් කාටවත් ඇති වෙන්න පුළුවන් තෘෂ්ණාධිකායට ඇති වෙන්න පුළුවන්. තේරෙනවනේ? කලාතුරකින් කෙනෙක් තමයි දැන් අපේ රටේ නේදනට ඔය මම එහි ඉන්නකොට ඕස්ට්‍රේලියාවේම කොහොමද ඉතින් ඉන්ජෙක්ෂන් ගහ ගන්නවා. ඒ විසුන බව තණ්හාව නැතුව වගේ මට පෙහැදිලි. ඒ කියන්නේ අසනීපෙ වුණ බැරි වුණාම ඩොක්ටර්ට කියනවා ඩොක්ටර් එහෙනම් ඉන්ජෙක්ෂන් එක දෙන්න. එහෙම ඉඳ බෑ වෙලයි. ඉඳෙම පණ යාම. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් සමහර අය ඉන්නවා නෑ නෑ දවසක් හරි ඉන්නවා දවසක් හරි දවසක් ඉඳලා මොකටද දවසක් ඉඳලා මොකටද දැන් අපි ලබන සුමානේ සෙනසුරාදා නැතුණත් එකයි අද නැතුණත් එකයි මොකෝ බණ කියන්නද පොතක් කියන්නද මිනිස්සුන්ට යමක් කියන්නද දරුවන්ට මොකක්ද ඇති වැඩි එකම දේ තමයි පාමසිය පෝසත් කරන එකයි අනිත් එක අපි නිකම් බොරුවට මිදෝන එකයි නේ නියතේම යන්න වෙනවානේ මරණය කියන එක නියතේම යන්න වෙනවා මරණයට අපි ඇත්ත වශයෙන්ම බිය විය යුතු නොවන්නේ ස්ථිරව යන්න වෙන නිසා. ස්ථිරව යන්න ඕනේ. ඒ නිසා මම මරණය කියන එක පින්නතුනේ අපි අනු භාවනා කරනකොට මම නම් කියන්නේ තමන් ගැන නෙවෙයි කරන්න. මොකද්ද? තමන් ඉතාම ප්‍රියමනාප කෙනෙක් ගැන. ඉතාම ප්‍රියමනාප කෙනෙක් ගැන මරණය නිතර නිතර සිහි කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ අරමුණ එපා වෙනවද? ඒ අරමුණ තවදුරටත් තමන් අල්ලගත්ත අරමුණක් වෙනවා. විශාල සැහැල්ලුවක් ඇති වෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් හිත හිත ඉන්නවා තමන්ගේ ඉතාම ලෙන්ගක හිතවත් කෙනෙක් ගැන මරණය. දැන් භාවනා කරන කාලය තුල මරණය එහෙමයි මෙනෙහි කරන්නේ. ඊට පස්සේ බලනකොට මේ ඉන්නේ මොකද? මේ ඉන්නේ රාත්‍රියේ කල්පනා කරනවා හෙට උදේට මට දකින්න ලැබෙන්නේ නැහැ. දේහය තමයි දකින්න ලැබෙන්නේ. නැහැ මේ කටයුතු ඔක්කොම සම්පාදනය කරන්න ඕන මේ මේ විදිහට ආගධාන කටයුතු කරන්නේ කොහොම හිතන් ඉන්නකොට බලනකොට ඉන්නවා ජීවත් වෙලා තාත්තේ කිව්වම තාත්තා කතා අම්මේ කිව්වම මොකද තාම මුකුත් වෙලා නැහැ ඒක ටික කාලයක් පුරුදු කරනකොට පින්නතුනේ මං හිතන්නේ මේ හිතේ අර බරගතිය අඩු වෙලා දැන් අපේ හිතේ බරගතිය අඩු කරගන්නේ කොහොමද මැරිච්ච වෙලාවට දතුරු දෙනවා කෑ ගහනවා පුදුමාකාර විදිහට වැළපෙනවා වැළපිලා ඊට පස්සේ හිමින් 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 ඔන්න තුරාලේ සුමානෙ ටිකක් අඩුයි. තුන් මාසෙ තව ටිකක් අවුරුද්දේ තව ටිකක්
හරි දැන් අරහං මාගේ භාගවත් බුදුරජාන් වහන්සේ අරහං නම් මිනිසකා මේ මේක දැන් විනිතු දෙක තුනක් කියනකොට ඔයත්න්ගේ මනසේ ඇති වෙච්ච රූපේ ප්‍රතිරූපේ මොකක්ද මම මේකයි අහන්නේ පළවෙනි එක උත්තර දෙන්නකෝ මං අහන්නේ බුද්ධහානුසතිය වඩනකොට එතකොට දැන් ඔයත් අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න ඒවා කියනවනේ පළවෙනි එක තමයි අරහං කියන එක මම අහන්නේ උත්තරේ දෙන්න අරහං කි මොනවද මේ අනන්තකෝට දේහාඳුරනේ අනන්තකෝ මොකද හිමාල පර්වතේද නෑ නෑ එහෙම නෙවෙයි මම කියන්නේ මම අහන්නේ මෙච්චරයි මම අහන්නේ ඔයත් ඔය වචනේ කියනකොට ඔයත්න්ගේ මනසට පේන රූපේ මොකක්ද ගුණයක් මම වෙනවා මොකද මොකද කියන්න බැරිද ගුණේ දැන් මෙහෙමනේ රුවන් එලිසෑය කිව්වම අපිට පැහැදිලි නේද රුවන් එලිසෑයගම පැහැදිලි දැකලා තියෙනවානේ දැන් එතකොට දැන් අරහං 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 වනසේක අරහං ඉතින් වචන ගොඩාක් කියාගෙන යනවා මම අහන්නේ ඒ වෙලාවට දකින් රූපේ මොකද්ද අපි මොනවා හිතුවත් අපිට රූපයක් පේනවා මොකද්ද පේන්නේ ඈ එනවා ඔය මම කියන දේ ඔයත් තේරුන්නේ නැහැ මේකයි මම අහන්නේ මේකයි ඔය තර්ක නෙමේ මම අහන්නේ අරහන් ගුණය කියනකොට බුදුහාමුදුරන්ගේ අරහන් ගුණය කියනවා ඉතින් කෙලසුන් කෙරෙන් දුරුණා පාප ධර්මයන් මිදුණා හෝක හාමුදුරුවෝ ලස්සනට කියනකොට හිතේක් දැන් කරගෙන අහගෙන ඉන්නවා සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඔය දැන් අපේ ඔය ගුරුමේ හාමුදුරුවෝ ඉස්සර මම පොඩි කාලේ කියපු මම මේ අතක කියපුවා නෙමෙයි ඒකේ තියෙන එකක් තමයි බුද්ධහනුස්සතිය වඩන්න යනකොට මුන්නහන්සේගේ නලල් තලයේ කම්මුල නාසය නිකට ශරීරයේ මේ හැම දෙයක්ම උඩ ඉඳන් පහළට පහළ ඉඳන් උඩට බලාගෙන හරිද මේ පිළිමේ දොර ඔය අතෙන් gedera තියෙන පිළිමේ දොර කොහොමද දැන් ඔය පිළිමයක් බලාගෙන භාවනා කරනවා කිව්වොත් එහෙම අපේ පිළිමේ මේක ටිබෙට් අයගේ පිළිමේ
යක්ෂ රූපයක් නේද එතකොට ඔයද හොංකොං වගේ ඒවා තියෙන පුදු රූපේ මේ ගෑන රූපයක් නේ කාන්තාවක් ඔටුන්නක් පලඳගෙන මේ ගවමක් ඇඳගෙන ඉන්නවා එතකොට ඉතින් පින්න තුනේ එකම සත්‍යයට මේ විදිහ තුනක් එන්න පුළුවන්ද නේ ඒකින්ද තේරුම් ගන්න මෙහෙමයි සාමාන්‍යයෙන් අපිට වෙලා තියෙන්නේ අරහං ගුණය ගැන වචනට අනුව ගොඩා මං හිතන්නේ අර හාමුදුරු කෙනෙක් පොතක් ලියලා තිනවා නවරාදි බුදුගණ කියලා වචන ගොඩාක් එකවකල උළුවට කරදරයක් ඔළුවට කරදරයක් ගන්න එකද භාවනාවෙන් කරන්න උළුවට සැහැල්ලුවක් ඇති සැහැල්ලුව එක දෙයක් කියනවා සාමාන්‍යයෙන් ඔය සාහිත්‍ය ගැන කියනකොට ගොඩාක් දේ වර්ණනා කරනවා නමුත් දක්ෂයාට පුළුවන්කම තියෙනවා බොහොම සුළු දෙයකින් ඊට වඩා අපිට හැඟීමක් දෙන්න ඒක තමයි සාහිත්‍ය ස්වභාවය ඒ වගේ භාවනාවෙන් උනත් අපිට හරියට කර්මස්ථානේ වැටුනොත් ඒක හරි වෙනසක් වෙනවා එහෙමනම් මෙහෙමයි ඔය කියන අරහං ගුණේ සම්මා සම්බුදු ගුණේ විජ්ජාතන සම්පන්න ගුණේ මේ කියන ගුණ නමේ ගැන මට උත්තරයක් දෙන්න බලන්න මෙහෙම අපි කියනවානේ මාගේ තථාගත බුදුරජාණන් වහන්සේ සංස්කාර ලෝකේ අවකාශ ලෝකේ සත්ත්ව ලෝකයේ මනවින් දත්හිං ලෝක විදූ නම්මනසේක මේ කාලයේ ඇතුළත මාගේ සිත තුළ පහළ වුණ පින්තූරේ මොකක්ද පින්තූරේ මොකක්ද එතකොට තව එකක් තථාගත බුදුරජාණන් වහන්සේ සවදෑරුම් භාග්‍ය ධර්මයෙන් යුක්තයි යස සිරි කාම ධම්ම ප්‍රයත්නේ වචන වලින් පින්නතුනේ කිසිම චිත්‍රයක් එන්නේ නැහැ හිතට එන්නේ නැහැ චිත්‍රයක් එනවා කියලා කියන්නේ මනසට සෙවණැලි වැටීම තමයි හිතනවා කියන්නේ මනසට සෙවණැල්ලක් වැටෙන්න ඕන මොකද්ද මනසට සෙවණැල්ල බුදුහාමුදුරුවන් වහන්සේ පිළිබඳව අපි අරහන් ගුණේ දැන් මේ කතාව වෙන පැත්තකට යන්නේ අරහන් ගුණේ විතරක් ගත්තත් පින්නතුනි බුදුහාමුදුර අරහන් කියලා කියන්නේ මොකක්ද අරහන් කියලා කියන්නේ ඈ අරහන් කියන ගුණේ කියන බලන්න අඩු ගන්න ඒක කොහෙද නේද දැන් මෙහෙමනේ ඔය කියනවනේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වන නිසා රහන් කියනවා රහසින්වත් පවනොකින් තරයි ඔය ඔක්කොම මේ හාමුදුරුවෝ ලිව්ව දැන් මම ලියන එක කොහොමද කියන්නේ මේක හරි කියලා ඕක ලිව්වේ මොකද දන්නවද බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලිව්වේ ඕවා ඒ කාලේ මිනිස්සු බුද්ධ ආගම අත්හැරලා හින්දු ආගමට යනවා අර භජන් ගීත අහන ස්තෝත්‍ර අහන අපි මිනිස්සුන්ට මොකුත් නැහැ ඒකනම් බුදුගෝසා අහන මොකද කරන්නේ බුදුහාරන් ඉතිවිස ගාතාවරින් දිගට හරක් ලිව්වා ස්වාකාතෝ වාට යන ලිව්වා හරි ඒ ටිකනේ ඒ ටික දැන් මම ඔය ගැන කතා කරේ සාමාන්‍ය කෙනෙක් එක්ක නෙමෙයි හොඳද මම කතා කරේ ඉහෙළම එක්කෙනෙක් එක්ක ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ කිව්වේ මේකයි ඔය ඒ වචන වලින් කියන්නේ දැන් අරහන් ගුණෙන් කියන්නේ එකම දේ තමයි උන්වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන සුදුසු කෙනෙක් විතරයි එනවනේ පූජාවලිය දෙන තියෙන්නේ මොනවද පූජාවලිය බුදු ගුණ ඒක මොකද්ද අරහන් ගුණේ අරහන් ගුණෙන් තියෙන විශාල පොතක් ඉවත් උන්වහන්සේ පුද පූජා ලැබීමට සුදුසු වන සේක කියන එක විතරයි ඈ එතකොට කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ පුද පූජාව ලබන්න සුදුසු වන සේක ඔකෙලි පව්වලින් දුරු වෙච්ච කතාවක්වත් රහසින්වත් පව නොකලක ඒ මොකක්වත් නැහැ හරිද දමදින් යුගයේදී පූජාවලි ලිපුවාම එතකොට ඒකෙම පේන අයත් තේරුම් ගන්න අර ඔක්කොම වචන වලට තියෙන්නේ අමතර තේරුම් දැම්මේ අර බුදුගෝස හාමුදුරුවෝ ඒ කාලේ අවශ්‍යතාවයක් අර පීදාසිරිසේන මහත්ත පොත් නවකතා පොත් කිව්වාගේ කාලීන අවශ්‍යතාවයක් ඉටු කරගන්න දැන් ඉතින් මේ වචන ගොඩක් ගොඩ ගහගෙන බුද්ධානුස්සතිය වඩනවා අපිට ඒක වැඩක් වෙන්නේ නැහැ ඒ හින්දා මෙහෙම කරන්න බුද්ධානුස්සතිය වඩනකොට බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් ආමිස ප්‍රතිපත්ති පූජා කරාම අපි ආමිස පූජාව කොහොමද කියන්නේ එක දෙයක් තියෙනවා එකක් තියෙනවා මන්ද ඔයත් තේරුණාද කියලා වචන කියන්නේ ධර්මයේ විකෘති කරන එක නේ වචන කියන්නේ භාෂාව කියන එක බුදුහාමුදුරුවෝ සඳහන් කළා භාෂාවකින් වචන වලින් කිසි හේතුව සත්‍ය දකින්න බෑ ඒක එපා ඒක නිකාර ඉනිමගකින් උඩට යනවා වගේ වැඩක් නේ ඉනිමග වුණක් උඩට යන්න විතරයි නේ ඊට පස්සේ පයින් ගන්න ඕනේ ඒ වගේ තමයි භාෂාවකින් තා අවශ්‍ය නැහැ මේකෙදි අවශ්‍ය වෙන්නේ මොකද්ද තමන්ගේ සිත තුළ හරියට බුදුගුණ පිහිටව ගන්නවා එතකොට ඒකෙදි අපි කියන මොකද්ද ආමිස ප්‍රතිපත්තිනේ ආමිස දැන් ආමිස කියලා කියවහම අපි ඔක්කොම හිතන් ඉන්නේ මේ බුදුහාමුදුරන්ට පූජ කරපු දේවල් දානි පූජ කළා එතකොට ඒ වගේම ඔය පන්සල් විහාර පූජ කළා
දැන් මට මතකයි අපි පොඩි කාලේ බුදු පූජාව තියෙනකොට කියන්නේ බලන්න පින්නතුනේ අද දවසේ මොන තරම් බුදු පූජාවක් තියෙනවද බුදුහාමුදුරන්ට ඊක තමයි කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේට තවත් ඔය හාමුදුරු කියනවානේ බුදුහාමුදුර කොයි හරි ගමනක් යනකොට අහනවා සිවිලි හරුත් ඉන්නවද ඇයි සිවිලිත් එක්ක යනවනම් කාන්තාරෙක් ගියා දාන්නේ හැමෝටම ඒක හරි අපුරු කතාවනේ මොකද බුදුහාමුදුරන්ට නැද්ද මේ පින්න බුදුහාමුදුරට මේ පින්න නැද්ද සිවිලි හරු ඕනද මේ වගේ එක එකනා කියපු භූත කතා තියෙන ඒ අපිට වැඩක් නැහැ බුදුහාමුදුරන්ටගේ ස්වභාවය පාත්‍රේ පුරවලා දාන් හම්බුණත් එකයි පත්තෙන් දක් ප්‍රබුණත් එකයි හරිද ඒක හොඳට තේරුම් ගන්න ඕන ඒතකොට බුදුහාමුදුරන්ට ඔය කියන පන්සල් පූජකලත් එකයි මාත නැතත් එකයි ඈ මේක මේ බුදුහාමුදුරන්ගේ තියෙන පුණ්‍ය මහිමේට මහමෙ හැබැයි එකක් තියෙනවා ඔය කයිවාරු ගන්න හාමුදුරන්ට ලොකු දඬුවමක් ලැබිලා තියෙන මොකද දන්නවද බුදුහාමුදුරට ඒ තරම් පුදු පූජා ලැබිච්ච කතාවක් නැහැනේ බලන්න ඔකල්පන වේලවනාරාම තියෙනවා ජේතවනාරාම තියෙනවා නිග්‍රෝධාරාම තියෙනවා බෝසිධාරාම තියෙනවා ඈ ඒ වගේ කීපයක් මිස වෙන මොනවද ජීවක අඹවණේ තියෙනවා අම්බපාලි අඹවණේ තියෙනවා නේ එතකොට පාවාරික වගේ බොහොම සීමිත ප්‍රමාණයනේ සීමිත ප්‍රමාණය නැතුව බුදුහාමුදුරුව කවදාවත් උන්වහන්සේ මේ අසීමිතව ලෞකික දේවල් උන්වහන්සේ ලබා ගන්න වෑයම් කිරීමක් නැහැ ලැබුණෙත් නැහැ අවශ්‍යත් නැහැ අවශ්‍ය නැති එකිනාට ලැබෙන්නේ ඕනේ නැහැ ඒක එහෙනම් එහෙම ලැබුණා නම් අපි ඉඳලා ඉවරයි හාමුදුරු කියන්න පටන් ගන්නේ දිගට හාට බුදුහාමුදුරගේ පුණ්‍ය මහත්ය බුදුහාමුදුරගේ පුණ්‍ය මහත්ය මොකද බුදුහාමුදුර දවල්නට ඔය දුප්පත් පැල්පතකට කියලා දන් ඇන්දක් කරගෙන වන්දනා කිරි බුදුහාමුදුරවන්ගේ පුණ්‍ය මහත්ය තියෙන කොහෙද හිතේ හිතේ ඒ හිතේ තියෙන නිසා ගල්තලාවේ මේ සූර්යදාගෙන සත වෙන්නත් පුළුවන් ඈ මාලිගාවේ සත වෙන්නත් පුළුවන් මාලිගාවක හිටපු කෙනෙක් ගස්යන් නිහිටි මාලික කසීසළු ඇඳපු කෙනෙක් මේ සාමාන්‍ය කෑලි කපපු රෙද්දක් නේ හදාගත්තේ නේ අන්න ඒ ටික හිතෙන් යන භාවනා කරනකොට බුදුහරුග මෙහෙම හැද කියලා ප්‍රතිපත්ති පූජා ගැන කොහොමද අපි හිතන්නේ මං එදත් කිව්වා ප්‍රතිපත්ති පූජාව කියන්නේ මෙහෙමනේ දැන් ওই කාලේ වෙනකොට ඉන්දියාවේ පුදුම වැඩක් එක පැත්තකින් පරිත්‍රාජක කියන එක පැත්තකින් නිගන්ති කියන එක අචීල කියන ඊට පැත්තකින් මේ මොකද්ද ජටිලෝ ඉන්නවා ආගම් කොච්චර තිබුණාද ආගම් 62ක් තිබුණා කියනවනේ ඒ තරම් පරිසරයක ලෝතුරා බුදුහාමුදුරෝ කවුද බමුණෝ පුදුම විදිහට අධිරාජ්‍යයක් පිහිටවාගෙන හිටියන හරි එහෙම තැන බුදුහාමුදුරෝ කවුද කොහොම සුළු කෙනෙක් ඉතින් එහෙම එකේදී බුදුහාමුදුරෝ හොයාගෙන එන්නේ කන නැති මිනිසු නෙමෙයි ඈ සුනීතල වගේම අය නෙමෙයි දැන් මහා ධන කුවේරෝ බලන්න මහා කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ මහා කෝටිපති සරියුත් කියන්නේ ඒත් වගේ මොරණ හාමුදුරුවොත් එහෙමයි අනුරුද්ධ හාමුදුරුවොත් එහෙමයි එතකොට සෝන කියන කෙනත් එහෙමයි ඒ වගේ ප්‍රධාන පිළේ කෝටිපති ළම තරුණයෝ ඒ ඔක්කොම අත්හැර දාලා බුදුහාමුදුරුවෝ ළඟට හැවිල්ලා භාවනා කරනකොට ඒව ඔයත්තන්ට පේන්න ඕන මේ වගේ තරුණයෝ තරුණ සමාත්තරියා මිලමුදල් අත්තරියා සැප අත්තරියා මාලිගාවල් අත්තරියා මොනවද මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිබඳව ප්‍රතිපත්තියෙන් පූජකව අන්න ඒ ටික පේන්න ඕන භාවනා කරනකොට හරි අරහන් ගුණය ගැන මේ පුදන හැටිනේ පුදන හැටි ඔය විදිහට මම ඉතින් ඉතිවිසෝ පාටි කියන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා පින්නතුනේ මරණය ගැන මෙහි කෙනෙකුට අපි කතා කරේ මරණය ගැන මං කිව්වේ අනිත් කරුණාව ගැනනේ කරුණාව ගැන භාවනා කරන්න ඕනේ කරුණා මෙහෙමයි ඈ කරුණාව ගැන දැන් භාවනා කරනකොට අරමුණක් තියෙන්නේ මේ මොකක් හරි නිකම්ම ඔය කරුණාව 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 කියවට හරියන්නේ නැහැ තමන් කරුණාවට තමන්ගේ කරුණා ගුණය තදින් ඇතිවීමට උපකාර වන අරමුණක් එන්න ඕනේ හරිද ඒකෙදි මෙහෙමයි මම උගක් දුරට ටිබෙට් බුද්ධ ධර්මේව අහලා තියෙනවා එමුත් අහනවා ලාමා ඔලු කියන්නේ මෙහෙමයි ඒකෙදි දැන් පින්නතුනි ලාමා කෙනෙක් බණ කියනවා කොහම අපි හඳුර කෙනෙක් බණ කියනකොට විපාකයක් එයි ඒගොල්ලෝ දහස් ගාණක් එනවා ඒ තරම් පුදුම අද ගැනීමක් තියෙනවා ඒ ලාමා හාමුදුරුවෝ කියන්නේ ටිබෙට් හාමුදුරුවෝ ලාමා කියන්නේ ඒගොල්ලෝනේ එතකොට එයා කියන එක දවසක් ඔබ කරුණා භාවනා වඩන්න කොහොමද කරුණා භාවනා වඩන්නේ ඔබට ඉන්නේ එකම පුතා එයා ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා ඉන්නවා සමහර ලාට හදිසි අනතුරකට ලක් වෙලා වාහනයක හැපිලා හිතපැයි කැඩිලා රෝහලේ ඉන්න ඇදී ඒ ඇදී ඉන්නකොට ඔබ ඉන්න පැත්තක
දැන් ඉතින් මේ ලේ දිලා තියෙනවා සේලන් දිලා තියෙනවා ඔක්සිජන් දිලා තියෙනවා මෙෂින් පැත්තක තියෙනවා ළඟින් මොන වගේ සිතිවිලිද ඔබට පහළ වෙන්නේ අනේ මගේ පුතා මේ දුකටපත් වෙලා ඉන්නේ මේ දුකටපත් වෙලා ඉන්නේ ඉතින් ඒ නිසා දැන් මේ හරි වේදනාවකින් ඉන්නේ මට මේ දරුව නැති වෙනවා එතකොට ඒ වෙලාවේ සම්පූර්ණයෙන් පින්න තුනේ ලාම කියන විදිහට කරුණාවේ අන්තිම පත්ලටම යන්න පුළුවන් යාට හරි නමුත් පින්න තුනේ අපි හිඟන්නේ ගෙනල්ලා ඉස්සරහා තියාගෙන භාවනා කරලා ඒක හරියන්නේ හරියනවා හරියන්නේ ඒ වගේම තමයි දුකටපත් වෙච්ච රෝහලේ ඉන්න කෙනෙක් දැකලා අපිට ඒ සංවේදී බව ඇති කරගන්න පුළුවන් අච්චර බෑ ආදරයේ යම් තරමටද ඒ තරමට පින්න තුනේ අන්න තමයි කරුණා භාවනා වඩන්නවා ඔයලාගේ ඒක සුදු නොවන කෙනෙක් නේද ඕක හරියන්නේ නැහැ ඕක මහා ප්‍රශ්නයක් නේ කාටද කරන්න පුළුවන් එතකොටම කිව්වා එතකොට මොකද්ද ඔබතුම මේ කල්පනා කරන්න ඔබේ පුතා ඔබට කරන්න පුළුවන් ඉහෙළම පූජාව සැලකිල්ල කරන්නේ ඇයි ඔබට භාවනාවේ ඉහෙළම තැනට යන්න පුතාට මිසක් වෙන කෙනෙකුට උපකාර කරන්නේ ඔබට සමීප ඒ දරුවානේ ඈ ඒ නිසා ඒක යාට කුසලයක් වෙනවා එහෙම කියන්නේ නැත්නම් ඒ භාවනාව කරන්නේ එහෙම කෙනෙක් නැත්තේ නේ තමගේ ස්වාමීන් වහන්සේ තමගේ දරුවෝ තුන තමගේ නෑකෙ අපි කාටද කවුරු හරි ඉතිසිවන්ත කියන ඈ දැන් දුක කියන එකයි මේ ඔය අනු කරුණාව කියන එකයි සම්බන්ධයි මම එකද අපමඤ්ඤා දෙක ගැන මං කියවනේ මොකද්ද අපමඤ්ඤා කියන්නේ මෛත්‍රිය කියන්නේ කෙනෙකුගේ සෞභාග්‍ය යහපත සැපේ ප්‍රාර්ථනා කෙනෙක් කරුණාව කියන්නේ දුක කියන එකට යොමු වෙන එක ඒ නිසා මේ දෙක දෙවිදිහට යෙදෙන්නේ අපමඤ්ඤා දෙක කියන එක අභිධර්මයේදී ඒ නිසා මේ කරුණාව කියන එක කෙනෙකුගේ දුක බලනනේ හැබැයි එක දෙයක් තියෙනවා ඒකෙදි සාමාන්‍යයෙන් අපි නොහිතූ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ අනිත් පැත්ත නෙමෙයි අපිට දැන් වෙලා තියෙන්නේ අපි හිතනවා අපි හිතන දේ වෙනවා එමනේ හිතන දේ වෙනවා මොන පිසෝ ඔයත් සමානට ළමයි ගැන මහ පුදුම විදියට හිතනවා මෙයා විභාගෙ මෙහෙම පාස් වෙයි මේ වගේ මොන අන්තිමේ මොලෙත් නරක කොලගෙන පැත්තකට ඉච්ච ළමයි ගැන මම දන්නවා ධර්මයේ කියන එක දකින්න ඕන මේ මිනිස්සු ජීවත් වෙන මිනිස්සු හිතන පතන මිනිස්සු මොන්දේක ප්‍රශ්න තුනේ එහෙම නෙමෙයි දැන් ඔය බණ පොතම බලන්න එපා නිකන් කල්පනා කරලා බලන්න අර අම්මගේ දරුවා කොහොමද හිටියේ දැන් අද මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කොහොමද බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ කොහොමද පුරසාරම් දෙන්නේ ඔය ඔයත්තන්ගේම ජීවිතේ කල්පනා කරලා බලන්න එක එකනා පිළිබඳව ඈ හිතුවේ කොහොමද අද කොහොමද හිතුවේ කොහොමද අද කොහොමද අන්තිමට මොකද්ද අනිත්‍ය කියන්නේ මොකද අනිත්‍ය කියන්නේ අනිත්‍ය කියන්නේ මොකක්ද හටගත් තැන නේ අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවයේදී වෙනස් ඒක වෙනස් වෙනවා කියුවාම ඔයත් ඔය වෙනස් වීම ගැන මෙතන භාවනා කරලා ජීවිතේ වෙනස් වීම ගැන හිතලා නැහැ හේතුව දරන්න බැරි දේ දරා ගන්න පුළුවන් තත්ත්වයට පත් වීමයි රහත් කියන්නේ. භාවිත කාය භාවිත චිත්ත. භාවිත කාය භාවිත චිත්ත කියන්නේ පින්නතුනේ හික්මුණු කයක් තියෙනවා. ඇස කන දිව නහය ශරීරයේ හික්මිලා. භාවිත චිත්ත කියන්නේ හික්මුණු සිතක් තියෙනවා. මේක මේ මජ්ක්‍ධිම නිකායේ මේ වච්චකොත්ත කියන බමුණට බුදුහාරු දේශනා කළේ මිනිහැවිල බුදුහාරුන්ට කියන ස්වාමීන් වහන්සේ ගෝලයෝ මට පේන හැටියට මේ චිත්ත භාවනාව කරන්නේ නැහැ කාය භාවනාව විතරයි කරන්නේ. මොකද එයාගේ අය ඒ කාය භාවනාව විතරක් කළා අමාරු වැටුණා. ලේ වමන කරනවා, අසනීප වෙනවා, ඒ වගේ නොයෙක් ඒවා කියලා තියෙනවා. බුදුහාරේ ගමන අහුව එයාගේ. මොකද කාය භාවනාව කියන්නේ? එයාට ඉතින් කියන්න බැහැ හරි උත්තරේ. බුදුහාරු දේශනා කළා මොකක්ද දන්නවද කාය භාවනාව කියන්නේ? කායට තමයි පින්න තුනේ දුක දැනෙන්නේ. හිතට තමයි පින්න තුනේ සැප දැනෙන්නේ. තේරෙනවද? ඕක සාමාන්‍ය කයට දැනෙන්නේ දුක හිතට දැනෙන්නේ සැප හැබැයි එකක් තියෙනවා ඕක හුඟක් අය පිළිගන්නේ නැහැ හුඟක් අය ඉන්නවනේ දැන් මට තිබුණ ඕක නිබන්ධනයක් කියනවා ඒ කියන්නේ මම හැමෝම මගෙන් ඇහුවා වහන්සේත් එක්ක මාචාර්යතුමා විරුද්ධත්වයක් තියෙනයි මොකද්ද මේ අඬල දෙමලේ කය සැප දුක දෙකම හිතට දැනෙනවනේ කියලා නේද ඒක වෙනම කතාවක් මෙතන කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන මොකක්ද දන්නවද මේක ගැඹුරු දෙයක් බුදුහාරු දේශනා කරනවා ඔය දෙකම මම විඳලා තියෙනවා. ඔය දෙකටම මට පුළුවන් වැදගත් බව පෙන්වන්න. අන්න එතකොට තමයි පින්නතුනේ කොච්චර මේ ගැඹුරුද කියනවා නම් ත්‍රිපිටකයේ ඉංග්‍රීසියට පරිවර්තනකොට බෝධි හාමුදුරුවෝ ඒකට හරියට උත්තරයක් දීලා තියෙනවා. මම ඔය ඔක්කොම බලනවා කොහොමද දීලා තියෙන්නේ. එයාලුත් හරියට දීලා තිබුණේ නැහැ. මේකෙදී මම හිතන්නේ දැන් අවුරුදු 20ක 30ක් 30කට වැඩි අපි ඉඳගෙන ගන්න කාලේනේ. කල්පනා කරනවා මට තාමත් තේරෙන්නේ නැහැ.
එවනට දැන් තේරෙනවා මොකද්ද බුදුහාඳුරු අදානවා මම දුෂ්කරක්‍රියා කරන කාලේ හරියට දුක් විඳා දුෂ්කරක්‍රියා කරන කාලේ මම තරම් ශාරීරික දුක් දුන්න කෙනෙක් නැතා ඒ නිසා මට දුක හොඳට පුරුදුයි හොඳට දන්නවා ගහක් යට ඉන්නවා කියන එක එච්චර දුකක් නෙමෙයි පාත්‍රයේ සාමාන්‍ය රොටි කෑල්ලක් අරන් වන්දනවා කියන එක මට ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි ඇයි මං හොඳට ශාරීරික දුක් විඳලා පුරුදුයි හැතම ගනම් පයින් යනවා කියන එක මට එච්චර ප්‍රශ්නයක් දෝලාවල ඕනේ නැහැ බුදුහාර දෝලාවේ කියලා කියන අසවකරක් පිටේ අස්සේ ඇතෙක් පිට අවදාපත් නැහැ නේ අවිට තමයි ඉතින් කාර්යකන්න පිළිබැරි බුද්ධ ශ්‍රාවකයෝ ඒතකොට බුදුහාමුදුරුව දානවා මට ඒ නිසා හොඳට දුක පුරුදුයි ඒ නිසා මං දුක ආවා කියලා මං යටපත් වෙන්නේ නැහැ යටපත් වෙන්නේ සැපත් මට පුරුදුයි ඇයි මේ ලෝකෙ කෙනෙක් ඉඳින උතුම්ම සැපේ තමයි මොකද නිවෝද සම්පත්ත සම්බේධය අපි ඒක ලබල නැතිද අපිට ඒක යගේ පේන්නේ නැහැ. ඉහෙලම සැප ලබලා තියෙනවා. ඒ නිසා මට සැපත් පුරුදුයි. සැප ලැබුණා කියලා මං දඟලන්නේ නැහැ. අපි කොහොමද? අපි කොච්චර දඟලනවා? ලාභයක් ලැබුණොත්, ස්විප් එකක් ඇදුණොත්, මොන හරි මේ තමගේ විභාගයක් පාසුණා, උඩ පයින් හැටි බලන්න. නේ? ඇයි? ඒක දරා ගැනීම ශක්තියක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදානවා මේ දෙකම දරා ගන්න පුළුවන් එක නතාව මොකද? හික්මුණු කයක් භාවිත කාය, හික්මුණු සිතක් භාවිත චිත්ත. අන්නයා තමයි පින්නතුනි රහත් කියලා කියන්නේ. ඔය අපේ පොත්වල භාවනා කියන වචනේ තියෙනවා. නමුත් භාවිත කියන එක තමයි තියෙන්නේ. පුරුදු කළ, පුහුණු කළ, ඉක්මුණු ලද. ඒකයි තේරුම. ඒකට අපි තේරුම් ගන්න ඕන ආනාපාන සතිය වැඩුවත් වෙන මොන භාවනාව කළත් මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන මොකද්ද? මෙන්න මේ හිත හික්මව ගන්න එකයි, කය හික්මව ගන්න එකයි. අපිටත් බෑ. නමුත් අපි මේ ගැන හිතලා 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 පින්නතුනි අපි හිතනවා දැන් මම බණ කියනකොට හැම තිස්සෙම කියලා තියෙන්නේ දහම විනිවිද දැකිය යුත්තේ කොතනින්ද? කරදර වලින්, ප්‍රශ්න වලින්, නේ? ගැටළු වලින්. දැන් අපිට සමහරලාට තද කේන්තියක් එනවා. ඒ තද කේන්තිය තුලින් තමයි ධර්මය දකින්න ඕන. නැද්ද? හිතන්නේ නැද්ද? කය හික්මවනවා කියන්නේ මේකයි. දැන් අපි කියමු දැන් බුදුහාඳුරුව අදාලේ මට මගේ දැන් උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරනකොට පීඩාව ආවේ හිතටද කයටද? කයටද? ඉතින් ඒ නිසා උන්වහන්සේට පීඩාව ඉඳලා පුරුදුයි. දැන් කෙනෙකුට සාමාන්‍යයෙන් යන්න බෑ කඳුපල්ලම් වල. ඇතම තුන් හතරක් යන්න බෑනේ. කම්මැලි ගම, එක මහන්සි ඒ වගේ බුදුහාඳුරන්ට ප්‍රශ්නයක් නෑ. ඇයි? බුදුහාරෝ අතිශය ශාරීරික දුක් වීමෙන් ඒක උන්වහන්සේට පුහුණුවක් ලැබුණා. මේක මේ දුෂ්කරක්‍රියා හොඳයි කියන එක නෙමෙයි. ඉතින් ඒ නිසා කායික වශයෙන් උන්වහන්සේට ඕනම විදියෙන් වෙහෙසෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ පෙන්වන්නේ මම අන්තිම අතිශය දුක් විඳා කියලා කයනේ. ඒකට හිතට තියෙන සැප තමයි මොකද්ද? ඉහෙළම සැපේ විඳා. ඒ නිසා මට සැප ප්‍රශ්නයක්. මට ඔය මහා ලොකු ඇඳක නිදා ගන්න ඕනේ නැහැ. හොඳ වාහනයක යන්න ඕනේ නැහැ. හොඳ බංගලාවක ඉන්න ඕනේ නැහැ. එහෙම එකක් බුදුහාම. ඇයි එහෙ? ඒ කියන්නේ ඉහෙළම සැප උන්වහන්සේ භාවනාවෙන් හිත දියුණු කරගෙන ලැබුවා. ඒ නිසා උන්වහන්සේට තවදුරටත් සැපක් ගැන හිතන්න දෙයක් නැහැ. තේරෙනව නේද? ඒක නිසා අපි තේරුම් ගන්න ඕන රහත් වෙනවා කියන්නේ අනේ තත්ත්වෙපත් වෙන එක. ඉතින් අර කරුණාව ගැන කියනකොට එතනදී අර ලාමගෙන් ඒ මට මතකයි නෝන ඇහුවේ මේ අපෝ ඒ වගේ ඒවා අපිට පුළුවන් හිතන්න අපි ළමයි ගැන. ඒතකොට තමයි කිව්වේ නෑ එහෙම නෙමෙයි වෙන්නේ නැද්ද හිතුවේ නෑ කියලා. වෙන්න පුළුවන්. නැති පුළුවන් නම් තියෙන දෙයක් නෙමෙයි. වෙන්න පුළුවන්. ඒකට වෙන්න පුළුවන් කියන දේ අපි ඇයි හිතින්ම වලකින්නේ? අඩු ගානේ හිතුවොත් වලකින්න පුළුවන් ස්වභාවිකුත් තියෙනවා. හිතුවොත් වලකින්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. දැන් ওই භාවනා කරනකොට අපි ශරීරේ අඩු ගානේ හෘද වස්තුවයි වකුගඩුවයි ගැනවත් හිතනවා නම් හරිනේ. හිතන කෙනෙක් ඉන්නවද? වකුගඩු තියෙනවද කියලා? කොහෙද තියෙන්නේ? නිකන්ම කවදාකවත් හිතන්නේ. ඒ වුණාට අපිට කොච්චර උපකාර වෙනවද වකුගඩු? ඒ මිනිසු දෙන්න කොච්චර උපකාර කරනවද? නිකන්වත් බලන්නේ නැහැ බලනවා. හෘද වස්තුව කියන්නේ කොච්චර උපකාර කරනවද? ඔබකත් සැලකින්නන්නේ. සැලකනවා. පොඩ්ඩක් ඔන්න පපුව ඉඳින් පටන් ගත්තොත් තමයි පොත් කියවන්නේ, දොස්තරලා හොයන්නේ, ටීවී එකේ වැඩසටහන් බලන්නේ, ඔක්කොම කරන්නේ. එතකම් බලන්නේ. ඒක නිසා තේරුමක් තියෙන මොකද්ද? මේ හැම අවයවයක් දිහාම නිතර නිතර සිහි කරන්න ඕන බලන්න ඕන. ඔයත්ෝ පිළිගන්නවද? අපි හිතෙන් බැලීම තුලින් යම් කිසි වෙනසක් වෙනවද නැද්ද? වෙනවා. නේනේ. හිත දියුණු කරලා අහසින් යන්න පුළුවන් කියන පොළොවේ කිවිඳින්න පුළුවන් කියන ඔක්කොම කරන්න පුළුවන්. මේ අපේ ශරීරයේ තියෙන මේ අවයව පිළිබඳව පාලනයක් කරන්න, සහනයක් දෙන්න අපේ හිතට බෑ.
මෙහෙමයි රෝගී වෙන්න ඉස්සෙල්ලා කරගන්න රෝගී වෙන්න ඉස්සෙල්ලා කරගන්න නියත දහම මොකද්ද ත්‍රිලක්ෂණ ත්‍රිලක්ෂණ කියන්නේ මොකද්ද පළවෙනි එක අනිත්‍ය නේද සිතූ දේ සිතන දේ නොවන ස්වභාවයේ තමයි මේ ලෝකේ තියෙන එකපදේ බුදුහමරේ කියන දේශනා කළේ සබ් මොකද්ද අප්‍රමාදින සම්පාදේත වයදම සංඛාර සියලු සංස්කාර ධර්ම संस्कार धर्म के अन्द मे शरीर किस्लोम दिन के मे संस्कार धर्म की लिया प्रधान स्थितिवीली स्थितिवीली तो स्थितिवीली लापी तीनो स्थिर बेहगनी नो ने मम्मी को करो मम्मी तिंटेनो मम्मी हम को मगिल मम्मी तत्र गेनो बेरगे मन प्रति अनात्म तीन अनात्म के अन्द बुधार वो मे किसी देबट कराने बेह उबट कराने बेह एक कहमद हेतुल धर्म हेतु बल धर्म अनुनेगा वोट किसी में देगी अड़गाने उलियमत खाल दाने बहन कुल तो ये इंसान त्रिलक्षण की आप ही हेमती सेम हिता मुकद बल फेम कर स्थिति एक आने मित्र त्रिलक्षण की आने पीन तुने बुधहा देश नाकले दान सीय दिन शिक्षा पद रखने को शिक्षा पद को रखने मैत्री भावना මෛත්‍රී භාවනාවක් කරනවට වඩා හොඳයි ත්‍රිලක්ෂණයේ මේ. පුරු බුද්ධඝමිතේ උපරිම තැන එතන. ඇයි? ඒ පුද්ගලයා කම්පා වෙන කෙනෙක් නෙමෙයි, ඒ පුද්ගලයා වෙනස් වෙන කෙනෙක් නෙමෙයි, ඒ පුද්ගලයා මහා ශක්තිමන්ත කෙනෙක්, මොන දේ කරත් නොසලී ඉන්න කෙනෙක්. එයාට ඒ තුලින් රාගය ඇති වෙන්නේ නැහැ, ද්වේෂය ඇති වෙන්නේ නැහැ, කලකිරීම ඇති වෙන්නේ නැහැ, පාප සිතීලා ඇති වෙන්නේ නැහැ. එහෙමනම් එහෙමනම් මොකද වෙන්නේ? එයා බොහොම පරිපිරිසුදු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔය ටික දැන් තේරුම් ගන්න අපි ඉදිරියටත් ඔය වගේ කතා කරමු ධර්මයේ කියන කේ වගේ දේක්. අහන හිතන බලන කියවන හැම වෙලාවෙම හිත සැනසීමක්පත් වෙනවා ඒ සැනසීම ඇති කරගන්න සියලු දෙනාම එමනම් දැන් භාවනා කරන්න සූදානම් වෙන්න දැන් මම කියපු විදිහට බලන්න බුද්ධහාරෝසතිය හිතන්න බුදුහාඳුරගේ අරහන් ගුණය ගැන වචනේට සීමා වෙන්න එපා දැන් මම කියවනේ ඔය අරහන් ගුණය ගැන මෙහිම අදහස් මගේ අදහස්ම නෙමෙයි කටුගුණේ නානන්දහර හොඳ උගත් කෙනෙක් සිල්වත් කෙනෙක් රහත් කෙනෙක් ඈ මොකද ඔය එක හරි මෙහෙමනේ දැන් අපි හිතනවා කියන්නේ රූපයක් එනවනේ නේ දැන් අපි රූපයක් එනවා දැන් අනිත් එක අපි හැමදෙනාගේම මනසේ තියෙන බුදුහාරු මේවානේ රූපයකින් යුක්තයි කියලා දැන් මේ විදිහට ලම්බ කර්ණ තියෙනවා මේ විදිහට හිස තියෙනවා නේ එහෙමනේ අපි ඒ ඒ අපේ බුදුහාමුදුරුවනේ දැන් ඉන්දියාවේ බුදු රූපෙත් එහෙම නෙමෙයිනේ දැන් හිස මේ වගේ ඔය මූල ක්‍රියාවක් ක්‍රියාවක් ගැන ओ दें प्रतिपत्ति पूजा की वहाँ अभी मतक अरे महालुकु धनवत्ताय प्रबलाय दुपत्ताय वेद सको बुधहार विश्वास निशा अनीतर आगम तीन निघंट आगम परिभ्रदेन जैन आगम तीन उच्चर एक जीवन तीन ये हेमदीना बुधहार महादक्षाया उगत्ताया प्रधानाय मम क्यों ने मतिया මොහොත් කල්පනා කරලා ඇත්තෙන්ම මේ වෙනත් ආගම් වලය බුදුහාමුදුරු ඉදිරියේ වැටිච්ච හැටි කොහොමද? ඇයි මෙහෙම වැටුනේ? ඇයි මෙහෙම බුදුහාන්ට මහා පුදුම පරම නිපත්‍ය ආකාරයක් දැක්කුවේ? හරිද? ඒක හරියට බොහොම වැදගත් රසවත් දෙයක්. බුදුහාමුදුරු පිළිබඳ. ගැඹුරු දෙයක් නැහැනේ. ගැඹුරු දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් ඔය සමහර අවස්ථාවල තියෙනවා බුදුහාමුදුරුවන්ගේ ගුණ දොස් බලන්න කියලා පිටත් කරනවා. ඔබ මහාස හතක් ඉන්න බුදුහාඳුරු ළඟ. එතකොට ඔබට පෙනේ බුදුහාඳුරු කොයි වගේ කෙනෙක්ද කියලා. මෙයා ඉන්න මාස ඒ හතම. ඉඳලා බුදුහාඳුරු දාන වන්දන හැටි, කතා කරන හැටි, බණ කියන හැටි, පාත්‍රය ඕදෙන හැටි, ගියතු ගන්න කොහොමද බලන් ඉන්න. බලන් ඉඳලා කියලා කියනවා. ඔච්චර විතර නෙමෙයි තව කියන්න බැරි තරම් ගුණ ගොඩක් තියෙනවා කියලා. නේද? ඉතින් ඒක හරීම මේ වැදගත්කමක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දවස ගත කරපු හැටි පෙන්වනවානේ. පෙන්වලා තියෙන තමන් වහන්සේ නෙමෙයිනේ ගෝයෙකු දෙවෙනි මේ වෙනත් ආගමකෙක් කෙනෙක් මෙයා පරීක්ෂා කරන්න ඇවිල්ලා ඉතින් ඒවා ඒ විදිහටම තමන්ගේ ගුරුවරයාට කියන මෙන්න මේ වගේ කෙනෙක් කියලා බුදුහාඳුරුව. ඉතින් ඒක නිසා අපි මේ දේවල් තුලින් අපිට මතක් වෙනවා එහෙමයි කියලා. අවශ්‍යයක් තියෙනවා. පින්තූර තුලින් අපේ මනස ටිකක් විකෘති වෙලා තියෙනවා. ඇයි? රැස්වලලක් තියෙනවා. බුදුහාඳුරුවෝ මේ හිස මේ වගේ මෙතන තියෙනවා. ඒර අදත් ඉන්නවා නිකන් උඩට මූලියක් වගේ වැඳගත් එක. ඒවා
ඒ වගේම තමයි උන්වහන්සේ සාමාන්‍යයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා තියෙනවානේ. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නෙම බ්‍රාහ්මණ ආගමේ. බමුණුනේ යවන්නේ ගිහිල්ලා බලන්න. ඔය සිද්ධාර්ථ ගෞතමයන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. එහෙම තියෙනවනම් අපි බුදු බව පිළිගනිමු. ඔය එක්කෙනෙක් එහෙම බැලුවා. ඒකට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා තියෙන්නේ මේකේ. බමුණු එවන්නේම තමන්ගේ ගෝලියෙම මේවා තියෙනවද කියලා බලන්න. ඒකට කියනවා සක්විති රජ වෙනවා නැත්නම් බුදු වෙනවා කියලා. ඒක බමුණන්ට අයිති දෙයක් අපේ. නෑ ඒ කියන්නේ හිස මුඩු කිරීම කියන්නේ සාමාන්‍යයෙන් අපිට උනත් කියලා දෙන අඟල් දෙකක් පුළුවන් වවන්න. දැන් අපි එහෙම කරන්නේ නැහැ. තමන් හිස මුඩු කරන එක කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිදීන් පීටි මීට වඩා වෙනස් වෙන්නේ නැති. මොකද ඒකට හේතුව එකක් තමයි පින්පිරු පෙර කුසල සම්පත්තිය. ඒ වගේම උන්වහන්සේගේ හිතේ තියෙන ඒ ප්‍රභාස්වර බව. බුදුහාමුදුරන්ට විශේෂ ගුණයක් තියෙන මොකද්ද? උන්වහන්සේගේ ශරීරයට පීඩාවක් කරන්න බෑ. ශරීරය නැති කරන්න බෑ. බුදු ජීවිතයට කාටවත් අනතුරක් කරන්න බෑ කියන එක. අනිත් ඒවා සාමාන්‍ය කෙනෙකුට වගේ මුණ දෙන්න දේවල් මුණ දෙනවා. දැන් උන්වහන්සේ යනකොට සමහර අය ලිං වහලා තියෙනවා. නෑ ඒක වෙලා තියෙන්නේ ඉතින් සාමාන්‍යයෙන් කාශ්‍යප හාමුදුරුවෝ ඉතින් පස්සේ ඔය කෙකෙන කියන හැටිනේ. නැත්නම් බුදු හාමුදුරුවන්ගේ ශරීරයට සමානයි කියලා කියන්න පුළුවන් ශරීරයක් නැහැනේ නේද? දැන් කවුද නන්ද කියලා හාමුදුරුවෝ කෙනෙක් කියනවා අපි කෙනෙක් කියලා නෙමෙයි තව කෙනෙක්. ඉතින් එයා බුදු හාමුදුරුවන්ගේ උසමලු. බුදු හාමුදුරුවන්ගේ ස්වභාවය මම දන්නේ නැහැ. මේ සූත්‍ර පිටකේ තියෙන කතාවල් එයා එක දවසක් කෙනෙකුට කට්ටිය ඔක්කොම රැවටුනලු. ඊට පස්සේ බුදුහාරකුව ඔය සිවුර හදාගන්න බුද්ධ ජීවිතයට වෙනස් විදියට කියලා කියන් වියත් ගානක් අඩු කරලා හරිනේ. ඒතකොට ඒකෙන් තමයි ඒක හඳුගන්නේ. ඉතින් ඒ වගේ කතාවක් තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ රූප සම්පත්තියට තව කෙනෙක් සමාන කරන්න බැහැ. ඒක හරි නැහැ. ඒක හොඳමදි. අපි ගෞරවණීයත්වයෙන් කියන්නේ නෑ. ඒක එක එකනාට ලියන්න පුළුවන් නේ. දැන් මට ලියන්න පුළුවන් නේ. ඒක එක හඳුගන්න ලියපු කතන්දර තියෙනවා. අපි පිළිගන්නට ඕන දේ තමයි එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාය සම්පත්ති, රූප කාය සම්පත්ති නෙවෙයිනේ. ධර්ම කාය සම්පත්ති ඒකයි. හොඳයි, එහෙනම් අපි ටික වෙලාවක් භාවනා කරමු. දැන් ප්‍රත්‍යෙන්න